හිතවත් සෞර්ධේනි කොහොමද ඇත්ත දත්ත පාවිච්චි කරලා මිනිස්සු මුලාවට පත් කරන්නේ අපි කියනවා ගොම් භාෂණයේ කලාව නැත්නම් the art of BS දැන් මේ BS කියන වචනේ මට ප්‍රසිද්ධ සමාජය කියන්න බැරි නිසා අපි සෞර්ධේ කවුරුර ඉන්නවා නම් ඒක පල්ලෙය BS කියන්නේ මොකද්ද කියලා ලියන්න සහ මේ වගේ ඔබට අත්දැකීමක් ලැබෙච්ච BS සේවකනත් ප්‍රකාශ කරන්න සෞර්ධේනි මෙන්න මේ පින්තූර දිහා හොඳට බලන්න මේ අපේ channel එකේ කරපු පුංචි සමාජ පරීක්ෂණයක් මේ chart එකේ තියෙන්නේ එක පැත්තක තියෙනවා මේ ජනතාවගේ ආගමික බව විවිධ රටවල්වල අනිත් පැත්ත තියෙනවා ඒ රටවල්වල තියෙන මේ අපි කියනවා සමාජ සංවර්ධනයේමයින මානව සංවර්ධන දර්ශකේ ඒ වගේම පුංචි ප්‍රකාශයකුත් ගිහිල්ලා තියෙනවා claim එකක් කියලා අපි කියනවා මොකද්ද ඒ තමයි මේ ආගමික බව වැඩි රටවල් මේ රටේ සංවර්ධනයේ අතින් පසුගාවි කියලා තේරුණා නේද මෙන්න මේ වගේ වැඩ කියලා සෞර්ධිවි BS ගොම් භාෂෙන් මම මේක දැම්මේ දැරගෙන හරි උච්ච සමාජ පරීක්ෂණයක් ගන්න මම ඔබට ආරාධනා කරනවා මේ පෝස්ට් එකට ගිහිල්ලා බලන්න සෞර්ධිනි මේ ගොම් භාෂණයේ දැම්මෙන් පස්සේ මොකද වුනේ ලොකු විවාදයක් දෙපැත්තකට වෙදිලා හරි විරුස් විවාහ සමාජය බෙදන්න පුළුවන් ගොම් භාෂණය අද මම කරේ දැන් මම පැහැදිලි කරන ඉඳ මම දැනගෙන කරේ පුංචි සෝෂල් එක්ස්පෙරිමන්ට් ආව පරීක්ෂණයක් කරා ඊට පස්සේ පෝස්ට් එකකටත් මම ලින්ක් එක දාලා තිනවා මේ ජපානයේ සහ ශ්‍රී ලංකාවේ විනය කියලා දී මේ පාසල් වල වෙනස ඒකත් BS හැබැයි ඒක වෙන වර්ගයක BS එකක් අද මම කියලා දෙන්නේ අපේ මේ වීඩියෝ ඇතුලේ ඔබට අවශ්‍ය නම් කියනවා මේකත් වර්ගයක් කියලා දෙන්නම් සෞර්ධිනී හැබැයි මේව නම් මොනවද මේ පුංචි ඩිවිෂන් එකක් මගේ ඇති කරේ දැනගෙන ඒත් ඔබට යමක් කියලා දීම සඳහා මේව නම් මොනවද සෞර්ධිනී මෙන්න මේව දිහා බලන්න මේ තියෙන මේ අමුතු පැණියක් හරිද මේ පැණිය බිව්වයින් පස්සේ දවස් 5කට පස්සේ මේ මිනිස්යාගේ බෝ ප්‍රතිශතයකට කොවිඩ් හොඳ වෙලා තියෙනවා මේ BS එක සෞර්ධිනී සමාජයේ විසින් ගිලගත්තා අන්තිමට මොකද වුනේ මේ මිනිස්සුන්ගේ මේ ආයුර්වේදයේ ගැන තියෙන විශ්වාසය පවන් නැති වෙන මට්ටමකට පාර්ලිමේන්තුවේ පවා මේ පාර්ලිමේන්තුවේ කියලා මේක පාවිච්චි කරන්නේ එදනා සෞර්ධිනී BS ඌවත් මොනවද මෙන්න බලන්න මේක දියා මේ බලන්න මේ ලංකාවේ කුඹුරු වලට දාපු මේ රසායනික පෝර ප්‍රමාණයත් විශේෂයෙන්ම රජ රට ප්‍රදේශයේ පැතිරලා යන මේ හඳුනා නොගත් වකුගඩු රෝගයේ මේ patient අතර මේ සම්බන්ධතාවය බලන්න පේනවනේ ආ මේ වාද්දිවට බලලා විදුත්තු දුන්නා අන්තිමට මිනිසුන්ට කන්නත් නැති වුණා හාලුත් පිට රටෙන් ගේනවා සෞර්ධිනී BS අපේ මේවා මූලික ඇයි මේවා මෙහෙම වෙන්නේ කියන කාරණාවත් අපි කතා කරන සෞර්ධිනී මේවා මූලික පුරවැසියෙක් දැනගන්න ඕනේ මූලිකම දේවල් පුරවැසි අධ්‍යාපනයේ මූලිකම දේවල් හැබැයි ඔබටත් මටත් ඒ පන්තියට යන්න බැරි වුණා අපිට ඒ පන්තියේ අපිට එදා ඒ පාඩම කියලා දුන්න දවසේ අපිට මිස් වුණා ඒ වගේම අපේ ගුරුවරු මේක කියලා දුන්නේ නැද්ද මන්දා ඒගොල්ලන්ටත් අමතක වුණාද දැන්නේ නමුත් මොකක් හරි හේතුවකට සෞර්ධිනී පුරවැසියෝ දැනගත්තේ නැහැ ගොම් භාෂණ කියන්නේ මොකක්ද කොහොමද ඒව අඳුරගන්නේ කියලා සෞර්ධිනී අද ගුරුවරයෙක් විදිහට මම ඔබට කියලා දෙනවා කොහොමද ගොම් භාෂණයේ කලාව ඒ කියන්නේ මේ දත් ඇසුරේ නේ ගොම් භාෂණ තියෙනවා BS තියෙනවා විවිධ ආකාර ආට BS කියලා කියන්නේ වෙනම විෂයක් පොත් ලියලා තියෙනවා සෞර්ධිනී අරගෙන බලන්න මේ පොත ආට BS හරි නමුත් ඔබට මූලික වශයෙන් මේ දත් ඇසුරින් මම කියලා දෙනවා අද මම ප්‍රධාන වශයෙන් කියනවා අපි මේ චෙරි පිකින් කියන ස්ට්‍රැටජි ක්‍රමය BS වල සැරේ. ඒ කියන්නේ අපි දැන් චෙරි ලංකාවේ චෙරි නෑනේ. ඒක හින්දා අපි කියමු ජම්බු කැඩීමේ කලාව. හරි එක වර්ගයක්. ඒ වගේම දෙවෙනි ක්‍රමය පෝස්ට් හොක් ergo propter hoc. එහෙම නැත්නම් after therefore because of it. මේකට සිංහල වචන නෑ. අවද මේක එක විදිහක්. BS ගොඩනගන. මේවට ඇත්ත උදාහරණ සමග මම ඔයාලට කියලා දෙන්නම්. අවසාන ක්‍රමය තමයි අපි කියනවා data massage. ඒ කියන්නේ මේ දත්ත සම්භාර ක්‍රමය. ඒකට සිංහල එකක් තියෙනවා. සෞර්ධිනී මේ ක්‍රම තුනම ඔබට කියලා දෙනවා. පුරවැසියෙක් දැනගත යුතුයි මේවා. නැත්තම් මේ දෙන අපි මන්දන මේ මං හිතන්නේ මේකට අපි එච්චර හොදක් දැව වදින කියන මේ අපි කියන්නේ සාමාන්‍ය භාෂාවක කියනවා ලනු දෙනවා සහ ලනු කිලිනවා කියන දේ. ඉතින් අද අපි එහෙම වෙන්න ඕනේ නැහැ. පුරවැසියෝ ඇවිල්ලා මේ ශක්තිමත් වෙන්න ඕනේ බල ගන්නන්න ඕනේ මේ සංකල්ප සහිත සෞර්ධිනී මගේ නම රුචිර විජේසේන මම ජේෂ්ඨ කතිකාචාර්යවරි සහ ගුරුවරයෙක් ප්‍රධාන වශයෙන් ඒක නිසා මේ සංකල්ප අරගෙන ඉන්න අවශ්‍යයි කියලා හිතනවා විශේෂයෙන්ම ගණිතය විද්‍යාව දර්ශනවාදය මේ සංකල්පයන්ගේ පැතිරියාම රටක් විදියට අතිශය වැදගත්
අපිට ප්‍රගතිශීලියෝ ඉස්සරහට යන්න අන්නේ සඳහා මතක තියාගන්න. එහෙනම් කොහොමද ගොම් භාෂණය ඉදිරිපත් කරන්නේ ඔබ ඒ ගොම් භාෂණය ගිල නොගැනීම සඳහා? The art of BS. අද මේ වීඩියෝ එක ඔබ රස විඳී කියලා හිතනවා. හිතවත් සෞර්ධින ඉතාම මූලික තැනකින් සරලව පටන් ගම මේ කතාව. මේ BS එම නැත්තම් මේ ගොම් භාෂණ කියන දේ කොච්චර භයානකද, ලනුදීව රටක් විදියට සමාජයක් විදියට කොච්චර භයානකද කියලා ඔබට කියලා දෙන්න. සෞර්ධින මේ ලෝකේ මිනිස්සුන්ව මුලා කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ජෙනරලි ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි අපි කියනවා මිනිස්සුන්ට බොරු කියලා. මිනිස්සු මුලාවට පත් කරන්න පුළුවන්. එතකොට බොරු කියන මිනිහා ඇත්ත දන්නවා. බොරු කියන මිනිහා ඇත්ත දන්නවා. ඒ සමාජයේ මිනිස්සුන්ව ඒ ඇත්තෙන් ඔහු නැවිගේට් කරනවා වෙන පැත්තට. නැවිගේට් කරනවා කියන්නේ වෙන අතකට ගමන් කරවන්න සලස්සනවා. බොරු ප්‍රකාශ කිරීම තුළින්. මේක තමයි පළවෙනි මිනිස්සුන්ව මුලාවට පත් කරන ක්‍රමය. ලයින්. හැබැයි සෞර්ධින මෙන්න මේ 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 බොරු කියන මිනිහටත් පුංචි ගෞරවයක් දෙන්න ඕනේ. ඇයි දන්නවද? ඔහු දන්නවා ඇත්ත මොකද්ද කියලා. ඒ වගේම ඔහු ඇත්තට ගරු කරන නිසාමයි, එයින් ඔහුට සිදුවන අලාභය නිසාමයි ඔහු අනිත් මිනිස්සුන්ව ඒකෙන් ඈතට පොළඹවන්නේ. ඔහුගේ මේ ඔහුට අවශ්‍ය කරන ඒ ජයග්‍රහණය ලබාගේ යම්කිසි දේ ලබා ගැනීම සඳහා. එතකොට සෞර්ධින බොරු කීම, බොරු කියන මිනිහා ඇත්ත දන්නවා, ඇත්තට පුංචි ගරුත්වයක් තියෙන හින්දා තමයි ඔහු ඒකෙන් අනිත් මිනිස්සුන් අනිත් පැත්තට යන්නේ. හැබැයි සෞර්ධින මේ ලෝකේ තියෙනවා බොහොම අඩුවෙන් කතා කරන මිනිස්සුන්ව මුලාවට පත් කරන ක්‍රමයක් අපි කියනවා BS. නැත්නම් ගොම් භාෂණ. සෞර්ධින මේ ලෝකේ ඇත්ත කියලා දේවල් තියෙනවානේ. මේ ගොම් භාෂණ ඉදිරිපත් කරන මිනිස්සයාට ඇත්ත ගැන කිසිම හැඟීමක් හෝ ගරුත්වයක් නැහැ. ඔහු මොකද කරන්නේ? ඔහු කියනවා මෙන්න මේක තමයි ඇත්ත. මෙන්න මේ ඇත්ත ඔයා පිළිගන්න කියලා ඒ වැරදි මතය සමාජගත කරන්න උත්සාහ සෞර්ධින ගොම් භාෂණය. මේව හරි අමාරුයි අඳුරගන්න. එතකොට මේ ගොම් භාෂණය කරන අය මේගොල්ලෝ කියන්න බෑ. ඉතාම බුද්ධියෙන් ඒ වගේම ඉගුවත්කමෙන් අඩු කෙනෙක් කරන්න පුළුවන්. ඉතාම බුද්ධියෙන් වැඩි උගත්කමෙන් වැඩි කෙනෙක් කරන්න පුළුවන්. දේශපාලනය කරන කතා කරලා වැඩක් නැහැ. දේශපාලනයට කරන්න පුළුවන්. සමාජයේ ඉන්න පූජකවර පක්ෂයට කරන්න පුළුවන්. ඉහළම මට්ටමේ විවිධ ආකාරයෙන් කරන්න පුළුවන්. හැබැයි අර බොරුව අල්ලනවා වගේ නෙමේ ගොම් භාෂණේ අල්ලන්න ලේසි නෑ. මොකද බොරුව දැනගන්න පුළුවන් ඇත්ත. මිනිස්සුන්ට දැනගන්න පුළුවන් පහසුවෙන් ඇත්ත. නමුත් ගොම් භාෂණය කියන එක BS කියන එක හරිම අමාරුයි නැවිගේට් කරන්න. සෞර්ධින මේ ගොම් භාෂණ දැකලා මම පොඩි කාලේ නම් අවංකව කියන්න ඕනේ ගොම් භාෂණ පත්තරවල, රේඩියෝවල, TVවල යනවා දැක්කේ නැහැ. නමුත් දැන් තත්ත්වය කොච්චරද කියන්නේ ගොම් භාෂණ කියන එකෙන් සමාජේ පිරිලා ඉතිරිලා දැන් ඉතිරෙනවා. හරි සමාජෙන් මුට්ටියක අර වතුර එළියට එනවා වගේ ඉතින් මම කල්පනා කරා. ඉතින් ගොම් භාෂණ සමග ජීවත් වෙන සමාජයේ දැන් ඇවිල්ලා ඒක නිකන් සාධාරණීකරණය වෙලා කියලා. ඉතින් ඒක ඒ හැටි කියලා දැන් පින්න මත්තමට ඇවිල්ලා. ඔබට මේ කාරණා අඳුන ගන්න පුළුවන් වෙයි සෞර්ධින. නමුත් මොකද වෙන්නේ මේකෙන්? මේ ගොම් භාෂණ ඉදිරිපත් කිරීම තුළින් ගොම් රැලක් අපිට හදන්න පුළුවන්. හරි ගොම් භාෂණේ ඉදිරිපත් කරාම ඒක අනුගාමීව ගමන් කරන අර මේ අපි කියන්නේ ගොම් රැලක් හදන්න පුළුවන්. ඉතින් ඒක හරි භයානකයි. මොකද හරි ඉතින් ඒ වගේ තියෙන භයානක ප්‍රතිඵල අපිට නුපුරුදු නෑ. ඒ නිසාම ඔබට අද මේ තියෙන මේ අද සියලුම මේ ගොම් භාෂණ දත්ත ඇසුරෙන් කරන ගොම් භාෂණ සියල්ලම සෞර්ධිනේ මම ඔබට පෙන්වා දෙන්නේ මේ ඔබට හුරු පුරුදු දත්ත සහ මේ තොරතුරු ඇසුරෙන් ගොම් භාෂණ. ඒ වගේම අනේ කාටවත් මේක හිතරි දෙන්න කියන දෙයක් නෙමෙයි. ගුරුවරයෙක් වශයෙන් මේක තියරි එකක් නිසා ඒක ඉදිරිපත් කරන්න රෙෆරන්ස් පවා ඔබට දෙනවා. ඒ කියන්නේ මම කියන දෙයක් නෙමෙයි. මේ පොත්වල ලියලා තියෙන දේවල් සෞර්ධින. ඒ නිසා මේ සැබෑ දත්ත. ඉතින් ඒක නිසා මාත් එක තරහ වෙන්න එපා. ගුරුවරයෙක් නිසා මේවා මා කළ යුතු නිසා මගේ වෘත්තිය. මට මේ විශ්වවිද්‍යාල ගුරුවරයෙක් නිසා මට පඩි ලැබෙන නිසා සමාජයේ දැනුවත් කිරීම සඳහා සෞර්ධින ඒක තමයි අරමුණ. දැන් මෙන්න මේ ගොම් භාෂණ වල මූලික ස්ට්‍රක්චර් එක අපි අඳුර ගන්න අවශ්‍යයි. තේරුණා නේද? මේක හරි වැදගත්. මේ ගොම් භාෂණ විශේෂයෙන්ම දත්ත ඇසුරෙන් කරන ගොම් භාෂණ වල තියෙන
මූලික BS වල තියෙන ප්‍රධාන එකක් තමයි ඔබට යම්කිසි தත්ත්වයක් ඉදිරිපත් කිරීමක් කරනවා. සාමාන්‍යයෙන් මේ தත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි graph එකක්, එහෙම නැත්නම් ප්‍රස්තාරයක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. මේක සමග යම්කිසි ප්‍රකාශයක්, එහෙම නැත්නම් claim එකක් යනවා. මේක තමයි මම classically මගේ අර සමාජ පරීක්ෂණයට දැම්මේ. ආ தත්ත්වයක්, ඒ වගේම claim එකක්. තේරුණා නේද? මේ claim එකේ යම්කිසි ප්‍රස්තුතයක් ඔබට ඉදිරිපත් කරනවා. පේන විදිහට ඒ ප්‍රස්තුතය සපෝට් කරනවා අය අර අපි ඉදිරිපත් කරන தත්ත්ව ඇසුරෙන්. ඉතින් සෑම தත්ත්වයක් සහ claim එකක්ම ගොම්බාසල නෙවෙයි. තේරුණා නේද? නමුත් සමහර ඉදිරිපත් කරන தත්ත්ව සහ ඒ මගින් ඉදිරිපත් කරන claims ඇවිල්ලා ගොම්බාසන. අද ප්‍රධාන ආකාර තුනක් ඔබට මේ පෙන්නුම් කරනවා මේක සඳහා. මේ ඉදිරිපත් කරන ප්‍රකාශයේ තියෙනවා යම් කිසි මුහුණුවරක් අපි ඉදිරිපත් කරාම මේකට කියනවා මේක ප්‍රයිමින් කියලා. ප්‍රයිමින් කියන්නේ මෙන්න මේකයි. දැන් බලන්න මෙන්න මේ රූපේ දිහා බලන්න. මේ ඔබ දකින්නේ හාවෙක්. මීට අවුරුදු ගණනාවකට කලින් මේ ලෝකෙන් වඳ වෙලා ගිය හා විශේෂයක්. තේරුණා නේද? මේ තියෙන්නේ හාවෙක්. හරි? ඔන්න බලන්න. මම දැන් ඔබට ආයෙ පෙන්නන්නේ මීට අවුරුදු මේ හාව වඳ වෙලා ටික කාලයකට පස්සේ වඳ වෙච්ච තව මේ තාරාවේ. තේරුණා නේද? අන්න ඔයාට පේනද? මෙන්න සෞරදේනි, මෙන්න තේරුම් ගන්න ප්‍රයිමින් කියන දේ. තේරුණා නේද? අපි යමක් ඉදිරිපත් කරලා අපි යමක් ක්ලේම් එකක් තුන්වෙනි පාර්ශයක් විදිහින් ඔබට ඉදිරිපත් කරනවා නම් දෙවෙනි පාර්ශයක් විදිහ ඔබට පිළිබිඹුත් කරනවා නම් අපේ මනසේ තියෙන ස්වරූපයක් ඒ දකින දේ ඇසුරෙන් ස්ටෝරි එක බිල් කරන්නේ. ප්‍රයිමින් කියලා අපි මේකට තේරුණා නේද? මම හාවෙක් කිව්වහම ඔබ දැක්කේ බොහෝ දෙනෙක් දැක්කේ හාවෙක්. මම මේ ඊට පස්සේ මේ තාරාවෙක් කිව්වහම දැන් කලින් දැක්ක හාවා එකම චිත්‍රේ. නමුත් ඔබට පේන්න ගත්ත සමහර වෙලාවට අර තාරාව. තේරුණා නේද සෞද්දිනේ? ගොම් වාසනේ කලාව එයයි. තේරුණා නේද? දත්ත තියෙනවා, ක්ලේම් එකක් තියෙනවා. ඒ ක්ලේම් එක මගින් ඔබ ප්‍රයිම් කරන්න උත්සාහ කරනවා ඒ කියන ලනුව ගිලීම සඳහා. තේරුණාද? අන්න සෞර්ධින තීරුම් ගන්න ස්ට්‍රක්චර් එක හොද්දට පරීක්ෂාකාරී වෙන්න මිනිස්සු தත්ත්වයක් ඉදිරිපත් කළා. ඒකට ක්ලේම් එකක් ගොඩනගනවා. තේරුණාද? හරි වැදගත්. එහෙනම් සෞර්ධින අපි එකින් එක මේ ක්‍රමවේද වලට කතා කරන්න පටන් ගමු. අපි මුලින්ම කතා කරමු චෙරි පිකින්. ලංකාවේ චෙරි නැති නිසා ජම්බු කැඩීමේ කලාව, the art of BS. අර ජම්බු කැඩීමේ BS කලාව ගැන. සෞර්ධේනි පළවෙනි BS ආකාරය, පළවෙනි ආට් එක අපි කියනවා චෙරි පිකින් කියලා. චෙරි පිකින් කියලා කියන්නේ චෙරි කැඩීමේ ක්‍රමවේදය කියලා. දැන් ලංකාවේ චෙරි අඩුයි. ඒකකින්ද අපි දාමු ජම්බු කැඩීමේ කලාව. දැන් මේ වචනේ මම දැම්මා. ඒක මේ ඇත්ත එකක් නේ. ජම්බු කැඩීමේ කලාව නම් පැහැදිලි කරලා දෙන්න. මේ චෙරි පිකින් කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. යම්කිසි ප්‍රස්තුතයක් සඳහා විවිධ ආකාර ඔබට දත්ත ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ தත්ත ලබා ගන්නකොට ඔබට අවශ්‍ය දේ ප්‍රයිම් කිරීම සඳහා ඔබ යම්කිසි தත්ත ප්‍රමාණයක් ඔබ අතින් මේ වෙන් වශයෙන් ගන්නවා නම් ඔබට සාධාරණ කියන ඔබේ දේ කියා ගන්න අවශ්‍ය කරන தත්ත විතරක් අරගෙන යම්කිසි දෙයකට පෙන්නලා අපි ප්‍රයිම් කරන්න උත්සාහ කරනවා නම් අපි කියනවා චෙරි පිකින්. ඇයි එහෙම කියන්නේ? මොකද ජම්බු ගැද අපේ කියන්නේ ජම්බු ගැඩීම. දැන් අපි ජම්බු ගහක ජම්බු කඩනකොට ගහේ තියෙනවා අමුම තුරු ගැට තියෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් නිකන් ලාවට නිකන් පොඩ්ඩක් රතු පාට වෙන තීර ඒව තියෙනවා. ඊට පස්සේ නිකන් කුරුවල් වෙච්ච පණුව කාපු සත්තු කාපු ඒව තියෙනවා. ඊට පස්සේ හොඳට රසට රස පාටට හොඳට මේව වෙලා රතු පාටට පැලිච්ච මේ ජම්බු තියෙනවා. ඔබ කඩන්නේ මොනවද? ඔබ තුරු ගැට කඩන්නේ නැහැ. සත්තු මේ කාපුව කඩන්නේ නැහැ. ඔබ හොඳම රස පාටට තියෙන අර හොඳ පැලිච්ච හොඳ ජම්බු ගෙඩිය කඩාගෙන ඇවිල්ලා භාජනයකට මිනිස්සුන්ට බෙලා මේ බලන්න මගේ ගහේ ජම්බු බා මී පැණි වගේ හරි රසයි. අන්න ඒකට අපි කියන ජම්බු ගැඩීමේ කලාව. උදාහරණ ඇසුරෙන් ඔබට අද පැහැදිලි කර දෙන්නේ මේ උදාහරණ ඔබ බොහෝ දෙනෙක් දැකලා තියෙන දේවල්. දැන් මුලින්ම ඉතාම ප්‍රසිද්ධ සහ ඉතාම සරල මූලික මේ චෙරි පිකින් එහෙම නැත්නම් ජම්බු ගැඩීමේ උදාහරණයක් අරගෙන ඔබට ඉදිරිපත් කරන්න අපි මෙන්න මෙහෙම කියනවා. මේ අපි කියනවා කාබනික ගොවිතැන ඉතාම පහසුවෙන් අපිට කරන්න පුළුවන්. බලන්න මේ භූතාණය, ඒ වගේම
කියුබාව වගේ මේ රටවල් බොහොම සාර්ථකව මේ කාබනික ගොවිතැන කරනවා නම් ඇයි අපිට බැරි? කාබනික ගොවිතැන මම බොහොම කැමති. අපි ඒකට මේකුත් කියනවා නෙමෙයි. බලන්න මේ ක්ලේම් එක. හරි මේ කියන ප්‍රකාශය ගැන මම කියන්නේ. ඇයි? ඇයි කියුබාවටයි ඇයි බූතානයටයි පුළුවන් නම් ඇයි අපිට බැරි? සෞර්දේනි මේ BS එකක්. ඇයි දන්නවද? ලෝකේ රටවල් 195ක් තියෙනවා. 195න් මේ රටවල් දෙක අයින් කරොත් ඒ 193ක් තියෙනවා. එතකොට ඔබ මේ රටවල් දෙක ජම්බු කඩලා ඔබ කියනවා දාලා කියනවා සෞර්දේනි. මේ බලන්න. මේ බලන්න මේ රස්තර ජම්බු දෙකක් වෙන්නලා කියනවා. මේ බලන්න මේ රටවල් දෙකට පුළුවන් නම් ඇයි අපිට බැරි කියලා කියනවා. මේ ජම්බු දෙක හොඳට ඉදිලා නම් මගේ ගහේ ජම්බු සියල්ලම ඉදී ඇත. ඒකේ කියන්න පුළුවන්. දැන් ඇත්තම පොඩ්ඩක් තව ටිකක් හොයලා බැලුවොත් මේ භූතාලය සහ ඒ කන්ටෙක්ස්ට් එකක් දෙන්නෙත් නෑ. අන්න ඒකයි ප්‍රශ්නේ. පිළිනවනේ. ඒ කියන්නේ දැන් භූතාලය සහ දැන් අපි ගම මේ කියුබාව ගත්තොත් කියුබාවට රෂියා සපෝට් කරන්න නැති වුණාම ෆර්ටිලයිසර් ගන්න විදියක් තිබුණා. ඉතින් මේ මිනිස්සුන්ට ඕගන තමයි කියන්නේ. අනිත් එක ඒගොල්ලෝ 100% ගිහිල්ලත් නැමේ බලන්න දත්ත මේ මම කියන්නේ මමත් BS කියයි කියලා හිතා. මම මේ දත්ත ගිහිල්ලා බලලා ඕගොල්ලන්ට දෝන තරම් හොයලා ගන්න මේගොල්ලෝ 100% මේ ඕගනික ඇග්‍රිකල්චර් කරනවා නම් මම මේක අයින් කරනවා. හරි මේ වීඩියෝ එක. ආයේ ඊට පස්සේ භූතාන එක නැති ඒ වගේම තත්ත්වය. හරි කන්ටෙක්ස්ට් එකක් දෙන්නෙත් නැහැ. නිකම්ම ජම්බු දෙක කඩලා කියනවා ආ මගේ ගහේ ජම්බු සියල්ලම හොඳට ඉදිලා කියලා කියන චෙරිපි. මේවනම් මොනවද සෞර්දේන්නේ මේවා දියා බලන්න. හරි මෙහෙම කියනවා. බලන්න මම COVID-19 ටෙස්ට් එක කරලා මේ ගත්ත මිනිස්සු 25ක් අරගෙන ඒගොල්ලන්ට මග්ගාව තියෙන මේ සුවිශේෂ පැණිය දුන්නා. දවස් 5කට පස්සේ ඒගොල්ලන්ට COVID හොඳ වුණා. මම මේ ටෙස්ට් කරලා බැලුවා. මිනිස්සු වාව් සහර් වේ විස්මිත අවස් සෞර්දේනි මේක නිවුස් පේපර් එක තියාගෙන තිබුණා හෙඩ්ලයින් එකේ විස්මිත ඖෂධයක් මේකෙන් හොයාගනින් කියලා මේ දත්ත කවුරුත් ඇහුවේ නැහැ දැන් මේ එතකොට අර පැණිය බීපු නැති මිනිස්සු ඒගොල්ලොත් ඒ වගේම හොදේ පස්සේ පරීක්ෂණයක් කරලා මේක මේ වුණා හරි ඊට පස්සේ මේකට පෙසිබ කන්ට්‍රෝල් එක මොකක්වත් නැහැ. මම පැණිය දුන්නා දවස් 5කට පස්සේ හොදුණා. ඉතින් මිනිස්සුන්ට නිකුලොත් හොදුණා. සෞර්දේනි මෙන්න BS. තේරුණානේ? මෙන්න හොඳටම කිව්ල ඔයගොල්ලන් මතකයි නේද? අවසානයේ මේ ඉතාලම අවුරුදු ගාණක් මිනිස්සුන්ට ඉතාලම ගෞරවයෙන් සහ හොඳ තත්වයකින් මේ පවත්වගෙන යන ආයුර්වේද ක්‍රමය ගැන පවා මිනිස්සු සැක කරන්න තේරුණානේ සෞර්දේනි BS වල බයానකත්තේ මෙපම නැයි කියන්නේ බෑ. ඕම් බලන්න තව හොඳ එකක්. මේක බෝල් මේ ටිකක් තව අවුරුද්දක් දෙකක් වෙනවා මේක ඇහිලා. ආ මේක පෙන්නුවත් එක්ක. ආ මේ අර මේ ඉතින් මේක තමයි තත්ත්වය. ඔන්න මේ අපි මෙන්න මෙහෙමයි කිව්වේ. අපි විශේෂයෙන් අපේ වැඩ කටයුතු අපි සිද්ධ කරලා තියෙනවා මේ මද්ද්‍රව්‍ය නාශනය සම්බන්ධයෙන් අපි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. බලන්න මේ අවුරුදු ගානත් එක්ක මේ ගංජා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තු මේ ප්‍රමාණය අඩු වෙන හැටි කියලා ඉදිරිපත් කරනවා. සෞර්දේනි ඉදිරිපත් කරා මේකත්. හරි මට මතක නැහැ මොකද්ද ෆෝරම් එක කියලා. මට හොඳට මතකයි මේක මම අහගෙන ඉඳන් මම ඔළුව අත ගහ ගන්නවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හරි මොකද්ද කියන්නේ මේ බලන්න. එතකොට හිතන්න අත්අඩංගුවට ගත්තු ප්‍රමාණය එන්න අඩු වෙනව නම් ඒක හොඳ මේ එකක්ද කියලා පළවෙනි ප්‍රශ්නේ එනවා. ඒතර දෙවෙනි කාරණාව තමයි මද්ද්‍රව්‍ය ගැන කතා කරලා මේ ගංජා සම්බන්ධයෙන් ඒ කතාවක් වෙන්නවා. ඊට පස්සේ අනිත් එකක් ගාලා බැලුවොත් නිකන් හෙරොයින් වගේ එකක් දැල්මුණා. ඒක අනිත් පැත්තට යන්නේ. එතකොට එකක් හරිනම් අනික වැරදි. ඒක හරිනම් අනිත් කියන තර්කේ පවත්වන්න බෑ. නමුත් මිනිස්සු පිළිගන්නවා. පේනවනේ හොඳටද ප්‍රයිම් වෙනවනේ. තේරුණානේ ඔන්න තේරුම් ගන්න උත්තට පැහැදිලි. ආ තව එකක් මේ ළඟ දිවෙච්ච එකක් ආ අපි කියනවා මේ අපි විශ්වයෙන් ඉදිරිපත් කරපු මේ අලුත්ම මේ සංචාරක ප්‍රවර්ධන කටයුතු නිසා මේ ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ දෙගුණයක් සංචාරකයේ අපේ මේකට පැමිණිය. මේක හොඳට ඇහුණා. මේ දත්ත කිව්වද කියලා මතකයි. මට මතක දෙගුණේ කතාව හොඳට මතකයි. සෞර්දේනි ඇත්ත. ඇත්ත දත්ත භාවිතා කරලා තමයි මිනිස්සු ගොම් භාෂණ ඉදිරිපත් කරන්නේ. හැබැයි කොඩ පිටිපස්ස දත්තත් එක්කෝ බලන්න. ෆේරෝනේ. ඔන්න ඕක තමයි තත්ති.
තේරෙනා නේද? පිටිපස්සේ දත්තත් එක්ක බලනකොට අඩුම ගානේ කලින් තිබුණා වගේ පහෙන් එකකටවත් මේ සංචාරකයේ හෝ ඒකින් ලැබෙන රෙවනිව් එක එන්නේ නැහැ. නමුත් තාම හොඳ මොකද්ද කියන්නේ? තාම හොඳ මේ සංචාරක මේ ප්‍රතිපත්ති සහ ඒ ක්‍රියාත්මක වීම නිසා අපි දක්ෂ විදියට මේ සංචාරක කර්මාන්තයේ ගොඩනැග්ගා කියලා කෙනෙක් ක්ලේම් කරනවා. ඒ ප්‍රයිම මේවට අපි කියනවා BS. තේරුම් ගන්න. මේ පන්තියට අපිට යන්න බැරි වෙන නිසා ආයේ මේ අද වැස්ස දවසක මම ඔබට සෞර්ධේන කියලා දෙන්නම්. පළවෙනි ක්‍රමය තේරුම් ගන්න. අපි කියනවා චෙරි පිකින්. එහෙම නැත්නම් ජම්බු කැඩීමේ කලාව. ජම්බු ගහ ළඟට ගිහිල්ලා අපි කැමති ජම්බු ටික තෝරලා අපි කියනවා අමු ජම්බු වෙන්න පුළුවන්, ඉදිච්ච ජම්බු වෙන්න පුළුවන්. ඒක භාජනයේ කඩන් ඇල්ල වෙන කෙනෙක්ට දාලා කියනවා මේ බලන්න මගේ ගෑයේ ජම්බු මෙන්න මේ විදියයි කියලා. චෙරි පිකින්. රැවටෙන්න එපා ආයේ කවදා. සෞර්ධේනේ දෙවනි ක්‍රමයේ ඉගෙන ගන්න මේකත් හොඳට රැවටර එකක්, මේක හොඳට ගිලිර එකක් සමාජයක් විදිහට. අපි කියනවා පෝස්ට් හොක් ඇර්ගෝ ප්‍රොප්ටර් හොක්. මේක ලතින් වචනයක්. පෝස්ට් හොක් ඇර්ගෝ ප්‍රොප්ටර් හොක් කියලා කියන්නේ ආෆ්ටර් දෙයාෆෝ බිකෝස් ඔෆ් ඉට්. ඒ කියන්නේ මේක අපි සාමාන්‍යයෙන් කියන්නේ PH ෆැලසි කියලා. ඒ කියන්නේ මේ පෝස්ට් හොක් ෆැලසි කියලා. ආෆ්ටර් දෙයාෆෝ බිකෝස් ඔෆ් ඉට් කියලා කියන්නේ යම් කිසි, මෙන්න මේක කතාව, යම් කිසි සිද්ධියක් සිදු වෙනවා. ඒ සිද්ධියට පස්සේ තවත් සිද්ධියක් සිදු වෙනවා. මේ සිද්ධි දෙක අතර එකිනෙක අතර ලොකු සම්බන්ධයක් අපිට ඇත්තට ඔප්පු කරන්න බෑ. නමුත් යම් කිසි ආකාරයකින් පෙන්වන්න උත්සාහ කරනවා මේ සිද්ධිය නිසා තමයි අනිත් එක සිද්ධ වුනේ කියලා. දැන් මේ PH ෆැලසි එක ඔයගලන්ට හොඳට කොත්තට ආලා තියෙනවා. උදාහරණ කිව්වා කියලා. උදාහරණ වලට යමුකෝ. සරලයි. PH ෆැලසි එක තේරුම් ගන්න. අපි කියනවා මෙහෙම. අපිට මේ දුෂ්කරතා සියල්ලටම මූණ දෙන්න උනේ වෙන කිසිම දෙයක් නෙමෙයි, මේ ගෝලීය අර්බුදයක් ඇති වුණා COVID-19 වසක් ගතේ නිසා. උදාහරණ දිනවා නේද? අපි කියනවා PH ෆැලසි, පෝස්ට් හොක් ඇර්ගෝ ප්‍රොප්ටර් හොක් කියන ෆැලසි එක තමයි මේ ඉදිරිපත් කරන්නේ. මේ දෙක අතර ඩිරෙක්ට් ස්ට්‍රෝංග රිලේෂන්ෂිප් එකක් නැහැ. මයිනර් රිලේෂන්ෂිප්, කුඩා සම්බන්ධයක් තියෙන්න පුළුවන්. නමුත් ස්ට්‍රෝංග රිලේෂන්ෂිප් එකක් නැහැ. දැන් ඇත්ත වශයෙන් මේක ගැන බෝල ඉතාම ගැඹුරෙන් මම කතා කරා, දත්ත සහිතව ඔයගලන්ට බලන්න පුළුවන් ඒක. දැන් අපි හොඳින් දන්න දෙයක් තමයි මේ 2020 ජනවාරි මාසයේ පළවෙනිම කෝවිඩ් පේෂන්ට් ලංකාවේ අඳුරගත්තේ. ඒ වගේම අවුරුද්දේ මැද, ඒ වගේම මැද අග භාගයේ වෙන්න තමයි මේක පැතිරෙන්න හරි අත්‍තරම පටන් ගත්තේ. ඉතින් මොකද කියන්නේ දැන් මේක පෙන්නලා, ඉන්ෆ්ලේෂන් එක පෙන්නලා කියනවා මේක නිසා තමයි මේ කාරණා අපිට මේ COVID-19 ද තමයි මේ සම්පූර්ණ මේ අධි උද්ධමනයට ආසන්න අගේම වගේම තත්ත්වයකට ලංකාවට මූණ දෙන්න පටන් ගත්තා. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. හරි, පසු කාලේ නේ, කියන්නේ සාමාන්‍යයෙන 2020 වසරේ ගත්තාම ඊට කලින් අවුරුද්දේ ඉදිරිපත් කරපු ඕගොල්ලෝ දන්නවා විවිධ ආකාරයේ ටැක්ස් මේ රිලීෆ් දෙන්න පටන් ගත්තා ලංකාවේ. මේ රේටින් එක මේ ඩෙබ්ට් රේටින් එක අඩු වුණා. ඉතින් එකපාර මොකදනේ මේක බැරි වුණා අපිට මේ එකපාර ෆයිනෑන්ස් කරගන්න. ෆොරින් ෆයිනෑන්සින් බැරි වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? මුදල් අච්චු ගැහුවා. ඒක බොහොම කලින් පටන් ගත්තේ. ඒ වගේම මේ මොකද වුනේ, ආර්ථික අවපාතේ පටන් ගන්න ගත්තාම මේක 2020ටත් කලින්, 2019 18 පටන් ගත්තා. මේ පේනවනේ දත්ත. ඉතින් මොකද වැඩිපුර මුදල් අච්චු ගන්නවා නම් ආර්ථිකේ පල්ලෙහාට වැටෙනවා නම් උද්දමනේ ඊට පස්සේ ඒක ස්ට්‍රෝංග රිලේෂන්ෂිප් එකක්. ස්ට්‍රෝංග රිලේෂන්ෂිප් එකක් අපිට පෙන්වන්න බෑ. ඉතින් මේක ගොඩාක් බහුලව කතා කරලා තියෙනවා. ඉතින් මං කියන දේ පිළිගන්නත් එපා. ඒතර මම BS කිව්වා කියලා. හොඳට මේක අධ්‍යයනය කරලා බලන්න. අපි කියනවා පෝස්ට් හොක් ඇර්ගෝ ප්‍රොප්ටර් හොක් ආකාරයේම නැත්නම් PH ෆැලසි එකට හොඳටම දාන්න පුළුවන් උදාහරණ. අපි තව එකක් දැන් අර මම පෙන්න උදාහරණයක් ආවද? මේක මගේ මිතුරෙක් තමයි මට මේ ඉදිරිපත් කරේ. මේක මම ඌට ඒ වෙලාවෙම කිව්වා මේක PH ෆැලසි මචං, මේක තේරුමක් නෑ මේක කතා කරලා. හරිද? ඒත් මේ කාරණා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ ආගමික බව සහ මේ රටවල් වල ආගමික බව සහ ඒ රටවල් වල තියෙන මේ මානව සංවර්ධන දර්ශක. ඒක මානව සංවර්ධන දර්ශක කියලා කියන්නේ දියුණුව, සාමාන්‍ය සමාජීය ආර්ථික මේ දියුණුව මයින සාධකයක්. ඒතර මේ දෙක ක්ලැසිෆයි කරලා කියනවා මේ ආගමික බව වැඩි අයගේ තමයි මොකද වෙන්නේ මේ ඒගොල්ලන්ගේ දියුණුව අඩුයි මේ රටවල් දාලා. ඒ වගේම දැන් ඔන්න ඕක තමයි ඔය ක්ලේම් එක තමයි මම කරේ ප්‍රයිම් එක. තේරුණා නේද? ඒක දාලා අපි ඔය විදිහට කියනවා. තේරුණා නේද? මේක ඇත්තටම PH ෆැලසි ගණනින් වැටේ. මොකද ඔයගලන්ට තේරෙනවද මානව සංවර්ධන දර්ශකයේ
කියලා කියන්නේ ගොඩාක් ඉන්ඩිසස් එකතු වෙලා මේ විවිධ කාරණා සෞඛ්‍ය කාරණා අධ්‍යාපන කාරණා ඊට පස්සේ GDP ඔය හැමදේම ගණනාවක් එකතු වෙලා හැදෙන ඉන්ඩෙක්ස් එකක් තේරෙනවද නේද ඔය ඉන්ඩෙක්ස් එක හැදලා හැබැයි ආගමික බව කියන එක නෑ එතකොට ආගමික බව යමකට බලපාන්න පුළුවන්. නමුත් ඒ දෙන්න අතර ඒ රාශීන් අතර සම්බන්ධය බොහොම ඈත. මේ මැතමැටිකලි ගත්තාම. එතකොට මේ දෙන්න අරගෙන මේ කෝරිලේෂන් එකක් කියලා කියනවා නම් අපි බොහෝ සාධක අතහැරලා දිනවා. එහෙනම් කෝරිලේෂන් නෑ ස්ට්‍රෝං කෝරිලේෂන් නෑ පෙන්වන්නත් පුළුවන්. ආ දත්තමය වශයෙන් පෙන්වන්නත් පුළුවන්. හැබැයි සෞරදීනි එහෙම පෙන්නවා කියලා ඒක pH වලසි යටතේ නොවැටෙන දෙයක් වෙන්නේ නෑ. ගණිතමය වශයෙන් වුණත් කෝරිලේෂන් එකක් පෙන්වන්න පුළුවන්. නමුත් සියලු සඳ මේක ඇවිල්ලා මේක චෙරි පිකින් යම්කිසි අදහසකුත් මෙතන එනවා. ඒතර අපි ගොඩාක් මේ කාරණා තියෙන නිසා මේ ඩිරෙක්ට් කෝරිලේෂන් එකක් පෙවුනට ඒක ඇත්ත නැහැ. තේරෙනවද? pH ෆැලසි මේ හරිම සංකීර්ණයි. මේ සමාල්ලාට මේ තා මේක අල්ලන්න අමාරු. ඒකෙන් මං කියේ BS හරිම අමාරු අල්ලන්න. මේ බලන්න මේක පිළිබඳ ඇති වෙච්ච ආගියුමන්ට් එක. මේක දැනගෙනම තමයි මං දැම්මේ. මොකද මේ ඩිවිෂන් එක මිනිස්සුන්ට BS දාලා මිනිස්සුන්ව බෙදන්න පුළුවන් මිනිස්සු. ඊට පස්සේ ගහ ගන්නවා මිනිස්සුන් රටේ ඉදිරියට යෑම ගැන ප්‍රශ්නේ අමතකයි. තරහා වෙන්න එපා. ඉතින් යමක් කියලා දෙන්න මං ගුරුවරයෙක් විදිහට අන්න ඒක නිසායි මම මේක දැක්මේ. ඉතින් කමෙන්ට් කරපු අය මේක සෝෂල් එක්ස්පෙරිමන්ට් සමාජ පරීක්ෂණයක් විදිහට ඉතින් ඉඳලා ඉట్లా වගේ වගේ ඒවා කරලා ඒ දත්ත අරගෙන මේ වීඩියෝ වලට පාවිච්චි කරනවා. හැබැයි චෞරදීනි ඌව මොනවද කියලා හිතනවා. මේ බලන්න මේ pH පලසි එක. හරි? මේක පෙන්නවා. මාධ්‍යවල ගෙනල්ලා ප්‍රසන්ටේෂන් කරලා පෙන්නවා. දැන් මේ තියෙන්නේ මේ ලංකාවේ කුඹුරු වලට දාපු ෆර්ටිලයිසර් ප්‍රමාණය සාමාන්‍ය අවුරුදු 2010 වගේ වෙනකන් දිගින් දිගටම මේ දාපු 2010 11 වගේ වෙනකන් දාපු ප්‍රමාණය තේරුණා නේද ඊට පස්සේ මේ එහා පැත්තේ පෙන්නනවා මොකද්ද මේ දත්ත මෙහෙමම පෙන්නුවා දැන් මීට වඩා ලස්සනට හදලා මේක කරලා පෙන්නු මට ඒව හොයාගන්න බෑ මට මේ හරි මම බැලුවා try කරා මේ මේ වීඩියෝ ක්ලිප් හරි පෙන්නපු ඒවා හරි දාන්න ඉතින් ඒක එක අතකින් හොදත් නෑ කියලා හිතනවා ඉතින් කල්පනා කරලා මම මේව වෙනම දැම්මා මේක ඔයගොල්ලෝ දැකලා ඇති නෑ කියලා කියන්න පුළුවන් නම් දැකලා නැත්තම් හරි ඒ වගේම මේ බලන්න 2008 ඉඳලා බලන්න 2018 මේ වගේ වෙනකන් එන්නේ එන්නේ මේ රජරට ප්‍රදේශයේ පැතිර යන මේ වකුගඩු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යනවා කියලා පෙන්වනවා. ඉතින් එහෙනම් කුඹුරු වලට පෝර දාපු නිසා එහෙනම් මොකද්ද ක්ලේම් එක? කුඹුරු වලට පෝර දාපු නිසා තමයි වකුගඩු රෝගීන්ගේ මේ වකුගඩු අමාරුව ඇති වෙන්නේ. ඔන්න ඔක තමයි ක්ලේම් එක. මම දැන් මුකුත් කියන්නේ නැහැ මේක ෆර්ටිලයිසින් දද නැද්ද ඒව මම මුකුත් කියන්නේ නැහැ. ඒක මම ඒක මට අදාළ නැහැ ඒක පරීක්ෂණාත්මක ඔප්පු කරන්න ඕනේ. මම කියන්නේ මෙහෙම කියන එක pH fallacy යටතේ වැටතේ එක. ඒක කියන්න බෑ. මීට වඩා ගොඩාක් දත්ත පාවිච්චි කරලා කියන්න ඕනේ කාරණාවක්. සෞරදීනි එහෙනම් මෙන්න මෙහෙම කියන්නත් පුළුවන්. මට හොඳටම විශ්වාසයි ලංකාවේ මේ මේ කාලයේත් එක්ක වාහන ආනයනය කරපු ප්‍රමාණය මේ විදිහටම වැඩි වෙනවා කියලා හරියට කුඹුරු වලට දාප් ෆර්ටිලයිසර් ප්‍රමාණය වැඩි වුණා වගේ. හරි. එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන්. ලංකාවට වැඩිපුර වාහන ආනයනය කරපු නිසා ඒ වගේ ඇතිවෙන දුම ආග්‍රහණය කිරීමෙන් වකුගඩුව වාරු ඇති වුණා කියලා කියන්න පුළුවන්. එහෙම බෑනේ කියන්න. අන්න ඒකම තව වර්ෂන් එකක් තමයි මේ. අපි කියනවා පෝස්ට් හොක් ergo ප්‍රොප්ටර් හොක්. හොඳට තේරුම් ගන්න. හොඳට අහුවෙන එකක් මේ. සෞරදීනි එහෙනම් තුන්වෙනි BS ආකාරය කියලා දෙන්නම් කලාව කියලා දෙන්නම්. අපි කියනවා මේකට ඩේටා මසාජ් එම නැත්තම් දත්ත සම්බාහනය කියලා. ඒ කියන්නේ දත්ත වෙනස් දත්ත පොඩ්ඩක් විතර වෙනස් කරන්න පුළුවන්. එම නැත්තම් දත්ත පෙන්වන ආකාරය වෙනස් කරන්න පුළුවන්. එම නැත්තම් දත්ත ඇනලයිස් කරන ආකාරය අපින සෙටප් කරන්නේ. ඒ අනුව භාවිතා කරලා ඔබට අවශ්‍ය වෙන නැරටිව් එක. එම නැත්තම් කන්ක්ලූෂන් එක. කියන්නේ ඔබට අවශ්‍ය කියන්න ඕනේ කතන්දරේ දිනවනේ. අන්න ඒක ප්‍රයිම් කරන්න කරන උත්සාහය. ප්‍රායෝගික උදාහරණ ඇසුරෙන් ඔබ දැකලා තියෙන උදාහරණ ඇසුරෙන් මම කියලා දෙනවා අපි කියනවා මේකට ඩේටා මැසේජින් එහෙම නැත්නම් දත්ත සම්බාහනය කියලා. හොඳට වර මේක හොඳට ආපු එකක් ඔයගොල්ලෝ. හරි. අපි කියනවා මෙහෙම. බලන්න අපි විසින් ඉදිරිපත් කරපු හොඳ මේ ගංජා වැටලීමේ මම කලින් උදාහරණයක් ගංජා වැටලීමේ ක්‍රමවේද භාවිතා කරලා අපි මේ ගංජා මේ බල මේ පැතිර යාම අඩු කරා. හරි ඊළඟට හැබැයි ඉතින් අර කලින් ප්‍රශ්නේ එනවා ඒක තමයි මේ හොඳට මේක වැඩ කරන්න මේ අල්ලන මිනිස්සු වැඩි වෙන්න එපා කියලා කෙනෙක් තාන්න පුළුවන් අපි කියමු ඒකත් කමක් නැහැ කියලා දැන් සිද්ධිය හොඳ වුණාම මේක මේ මිනිස්සු ප්‍රමාණය අඩු වුණා කියලා හිතන්නකො ඒකත් කමක් නැහැ කියලා හිතන්නකො
හැබැයි ඕගලන්ට පේනවද මෙන්න මේක මෙහෙම දෙයක්. ඔක හොඳට y අක්ෂය දිහා බලන්න. y අක්ෂයේ පටන් ගන්නෙ කොහෙන්ද? 40 10. තේරෙනවද? බිඳුවෙන් නෙමෙයි පටන් ගන්නෙ. ඕගලන්ට පේනවා ඉතාම ශීඝ්‍ර වර්ධනයක් වගේ පේනව නේද? තේරෙනව නේද? හැබැයි ඒ ශීඝ්‍ර ඒක හොඳට හොඳ ක්‍රමයක් බාන්න නැත්තරම නැති වගේ කරලා තියෙන්නේ. මිනිස්සු බලන්නේ නැහැ නේ, මිනිස්සු රූපේ බලන්නේ. තේරෙනව නේද? බැලුවාම සෞර්දේනි ඔන්න ඇත්ත රූපෙ වෙන්නද? මේ තියෙන්නේ ඇත්ත රූපෙ, මේ ඇත්ත දත්තෝ තියෙන්නේ. මේ ඇත්ත රූපෙ සෞර්දේනි ඔන්න පේනව නේද? ඔකනම් බොහොම අඩු වෙලා තියෙනවා. නමුත් අඩු වුණාට අර කලින් වගේ මේක අර මේ සුපර්බ් නෑ. හරි, අන්න වචක. අර ඒ විදිහට නෑ. ආ සුපිරි නෑ. ඉතින් ඔන්න ඩෙල්ටා මසාජින් වල තව එක. මේක තම හොඳ ප්‍රසිද්ධම ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච එකක්. මේ ඔය මේ නැෂනල් රිවියු කියලා ආයතනයකින් ඉදිරිපත් කරා. මේක බොහොම මේක ක්‍රිටිසයිස් වුණා. හොඳටම ඔයගොල්ලෝ දැකලා තියෙන සමාජලාට, විශේෂයෙන්ම සමාජ මාලේ ඒගොල්ලෝ කියනවා මේකයි. දැන් මේ ගෝලියේ උණුසුම උණුසුම කියලා කියන මිනිස්සු. ඕකට කිසි බේසිස් එකක් නැහැ. ඕගොල්ලෝ බලන්න ගෝලියේ උෂ්ණත්වය මේ කාලයත් එක්ක වෙනස් වෙලා තියෙන හැටි. බලන්න නිකන් තනි ෆ්ලැට් ලයින් එකක් වගේනේ. ඔය කියන තරමින් වැඩි වුණා නෑ, වැඩි වෙන්න බෑ. තේරුණාද? මේ පේනවා නේද? මේ කියන්නේ the only climate change chart you need to see. එහෙම තමයි මේක ලියලා තියෙන්නේ, ප්‍රයිම් කරලා තිබුණේ. ඒතර y අක්ෂයේ පටන් ගන්න බිඳුවෙන් අවසන් වෙන්නේ c. ඒතර මේ ස්කේල් එක පරිමාණය මහා ලොකුයි. අර සුම් මේක කුඩා වෙනස් වෙන්නේ. ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට සෙල්සියස් 1ක් 2ක් වැඩි වෙනවා කියලා කියන්නේ මුළු ලෝකෙම කතන්දරේ වෙනස් වෙනවා. ඒ කන්ටෙක්ස්ට් එක දෙන්නේ නැහැ. තේරුණා නේද? හොඳට ඩේටා මසාජ් කරලා. ඩේටා ඇත්ත හැබැයි. මේ ඩේටා ඇත්ත. කවුරුත් නෑ කියන්නේ. නමුත් ඩේටා ප්‍රසන්ට් කරපු හැටි වෙනස්. මසාජ් කරලා තමයි දාන්නේ. තේරුණා නේද? හොඳට තීරුම් ගන්න සෞර්ධිනි. මේවා නැවත නැවත ඔබ දකි. අන්න ඒ වගේ මේ දවස්වල හොඳට දකින්න එකක් කියන්න. දැන් මේක කවුරුත් තරහ වෙන්න එපා. හරි? මේක විසි කාටවත් පාර ගෑම එහෙම මොකක්වත් නැහැ. මම ගුරුවරයෙක් නිසා. ඔබට මේ දත්ත කියන හැම જાතියෙම මම කියවන්නේ. එක කට්ටියක විතරක් නෙමෙයි මම කිව්වේ. මෙන්න මේ කතාව කියනවා. බලන්න අපි මේක බාරගත්තයින් පස්සේ අපිට හැකියාව ලැබුණා මේ තියෙන උද්දමණය තනි අගයක් දක්වා ගේන්න අපේ ආර්ථික ක්‍රමවේදයේ තියෙන හැකියාව නිසා කියලා ඉදිරිපත් කරනවා. තේරුණානේ? තනි අගයක් දක්වා ගෙල තියෙන ඉතින් ඇත්ත ඇත්ත. කවුරු නැහැ කියන්නේ. තනිය ඔවා ඇත්තද? බලන්නකො පුදුම විදිහට මේක ගෙනල්ලා තිනවා කියලා මිනිස්සු කල්පනා කරලා ෂා හොඳයි හොඳයි ඉතාලම හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් අරගෙන යනවා කියලා සතුටටපත් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ උද්දමනය කැල්කියුලේට් කරන්නේ ඉයර් ඔන් ඉයර්. ඒ කියන්නේ ගිය වසරේ මේ මාසයට සාපේ ගිය වසරේ මේ මාසයට සාපේක්ෂ පාරිභෝගික දර්ශකයේ ප්‍රමාණාත්මක වැඩිවීම පර්සන්ටේජ් චේන්ජ් එක තමයි මේ කියලා කියන්නේ. එතන මොකද්ද මේ කතා? එතකොට උද්දමනේ පර්සන්ටේජ් එක අඩු වුණාට මිනිස්සුන්ගේ සැබෑ ජීවන වියදම අඩු වෙන්නේ. මේ තියෙන ඒ ග්‍රාෆ් එක. මේකත් මේක කවුරුත් පෙන්නල නැහැ. ඔයගලන්ට පේනවද 2020 මුලදී කවුරු හරි රුපියල් ලක්ෂයක් ගත්තනම් අද උද්දමනේ කෙලසද වෙලා තියෙන්නේ? ඒක 60,000-66,000කටද විතර බැලලා. එතකොට උද්දමනේ අඩු වුණා. උද්දමනේ කියන්නේ වෙනසනේ, පර්සන්ටේජ් වෙනස. නම් ජීවන වියදම අඩු වෙන්නේ. තේරුණානේ සෞදේටි? අපි කියන ඩේටා මසාජ් මිනිස්සු දන්නේ. ඉන්ෆ්ලේෂන් කිව්වට ඒකේ ඩෙෆිනිෂන් එක දන්නේ නැහැ සෞදේනි. තේරුණා නේද? මේවා නිතර 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 ඔබට දකින්න හම්බේ. මේ විවිධ ආකාර තියෙනවා. කතර මායාව කිව්වොත් පත්‍රයක් අරගත්තොත්, මේ විවිධ පත්‍රයක් ගත්තොත් හොඳට BS බලා ගන්න පුළුවන්. හැබැයි මේ මං කියන්නේ ඒ හැම BS වර්ගයක්ම ඩේටා BS එකක් කියලා. නමුත් විවිධ ආකාර BS තියෙනවා. ඉතින් ඒව පසුව කතා මේ පොත් ලියන්න පුළුවන්. මිනිස්සු පොතුත් ලියලා තියෙනවා මේව ගැන. ඉතින් සෞර්දේනි මෙන්න මේක තමයි අවසාන BS කලාව. ඉතින් සෞර්දේනි අපි හැමෝටම මේ පන්තියට ආගන්න බැරි වුණු නිසා, එදා වැහැපු නිසා අද වැඩි දවසක්ම මම පාවිච්චි කරා ඔබට මේ කාරණාව කියලා දෙන්න. අනේ නැවත කියනවා කවුරුත් මේක මේ තරහ ගන්න එපා. මේ තියෙන සංකල්පයක් ඔබට ඉදිරිපත් කරන්න මේ උත්සාහ කරේ. කිසිම පක්ෂයකට හෝ පෞද්ගලයකට හෝ වේමගෙන කාටවත් මේ හිංසා කිරීමේ හෝ මේ අවලාද කිරීමේ අර්ථයකින් නෙමෙයි. තේරුණා නේද? ඉතින් සෞර්ධිනේ මේවා අතිශය වැදගත් පුරවැසියෙක් විදිහට අපි ඉදිරියට ගන්න බලගැන්වූ පුරවැසියන් ගොඩනැගීම සඳහා. ඉතින් මම හිතන ඔබ මේ රසවින්දිනේ කියලා රසවින්දින්න ඇති කියලා
නැවතත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙතකන් ඔබට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමඟ සම්බන්ධ වුණාට.